¡Eres mi ධර්ම අනුශාසනාව අතුරුගිරිය ආර්ය නකේතනයේ නිර්මාත්‍රු ශාස්ත්‍රපති අතිපූච්ච මාවරලේ භද්ධය ස්වාමීින් වහන්සේ අවසරයේ ස්වාමන් වහන්ස සියලු දෙනම පංචසීලය සමාධන්වීම සඳහා නමස්කාරයකයන්ට नमो नमोदस् भगवतो अरहतो अर्हतो समासम् नमो नमोदस् भगवतो अरहतो अर्हतो समासम् नमो नमोदस् भगवतो अरहतो समासम् उद्घस බුද්ධන් සරනංග්ඡාමි දම්මන් සරනංගඡමි සංගන් සරනංගczaමි දුටයම්පි බුද්ධන් සරනංගඡාමී

duti ami sanghang sare naangacami sarpatiyampi budhang sare naangacami patimpi daang sareanggaca මී <tut> <tut> si ා තතියම්ප සgang සරනංගඡාමීා සරණ ගමනං සම්punන්නම්න් පානති පාතාවේරමනීසෙක් කාපදං සමාධයාමී පනතිපතා වේරමණී සික්කාපදන් සමාධිය අඳින්නාදානාවේරමනී සෙක්කාපදං සමාධයාමී අදින්නධන වේරමණ ශක්කාපදන් සමාධයා ආමේසු මිච්චාචාරාවේරමනී සික් පදං සමාධයාමී කාමේ සුමිච්චා චරාාවේරමණී සක්කාාවදන් සමාධිය මිෂ්ෂාබදාවේරමනීෂක ක්කාපදං සමාදයාමින්. සාවාදාවේරමණි සික්කාපදන් සමාධයාමින්. ශුරාමේරය මජ්ජ පමාදට්ටානවේරමනී ශක්කාපදන් සමාධයාමින්. දුුරාමේරේ මජජ පමාදට්ටානාවේරමණි සික්කාපදන් සමාධයාමින්. මාදේන සම්පාදේත සමන්තා චක්කවාලෙසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සබන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ අරහතු සම්මාසම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්ධස් භග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කාරුණික සැදැහැබත් පිංවතුනි අද මේ උතුම් පොහය දවසේ උදෑැස්සන අපේ පිංවත් පිරිස සූදානම්බෙන්නේ හිරුුවෆම් නාලිකාව ඔස්සේ මේ උදෑස්සන ඉඳලා පොහොය දවසට සෑම පොහයද දිනකම ඔබ වෙනුවෙන් ඔබ අවබොහොදේදිී වුණුකරන්න ඔබේ ඥානය පුළුල් කරන්න ඔබේ ජීවිතවලට සැනසිල්ලක් උදා කරන්න ඉදිරිපත් කරන සද්ධර්ම දේශනාවට ඇහුන්කම් දෙන්නටයි ඔබ හැම කෙනෙක්ම මේ සූදානම් වෙෙන්නේ. අද මා කැමතිී ඔබත් සමඟ සාකච්ඡා කරන්න ඔබේ ජීවිතයට ඉතාම තාම සමීපකාරණයක්. එතමයි සැකය පිළිබඳව. අපේ ධර්මයේ කුමක්ද සාකච්ඡා කල්ලා තියෙන්නේ. අපේ ජීවිතවල වරිින්වර සැකය කියන මනෝභාවෙන් නිසා හටගන්න ප්‍රශ්න. අවම කරගන්න. අපිට ගතහැකී පියවරවල් මොනවද කියලා නේ දේශනාවදී සාකච්ඡාවට ලක්කරන එක පංහිතනවා හිරු එම් ශ්‍රාවක හැමටම ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා. සැකය ඩෞට්ටස් කියලා ඉංග්‍රීසි වච්චනයක් ඒකට පාවිච්චි කරනවා. බුද්ධාගමේ සැකය කියන අදහස. අපිට අවධාරණය කරන්නේ විචිකිිච්චා කියන පදයි. වි්චිකිච්චා. එතකොට සිංහලෙෙන් අපි ඒක සැකය කියලා අර්ථකතනය කරන්න. සැකය ගැන ධර්මානුකූල විවරණය තමයි, සැකය හැමතිස්සෙම මෝහොමූලිකයි කියන එක. මෝහො කියල කිව්වේ මුලා බව. දෂප්‍රාඥබව, බුද්ධියහීන බව, නූගත්කම ඇතුළේ ගොඩ නැගෙන එකක්. සැකය සම්බන්ධව බෞද්ධ විවරණයේ. කියන්නේ සම්පූර්ණෙන්ම ඔය කියන මානසික මට්ටන් ඇතුළෙ තමයි සැකයට ආහාරහම්පේ. නූගත්කම ප්‍රඥාවෙන් තොරකම. සිහිනුවනින් කල්පනා කරන්නට නොහැකිකම එකනේ යෝනිසෝමන සිකාරය නැතිකම. මේවා තමයි බුදදු සමය පෙන්නන්නේ මනුෂ්‍යයකුගේ සැකය මෙන්න මේ නිසා තමයි අකණ්ඩව පවතින්න පුළුවන් කියලා. ධර්මය තියෙනව මෙහම සඳහන්න. මෝහමූලික සිද් දෙකක් ගැන බුද්ධාගමය කතා කරවා. එකක් තමයි උපෙක්කා සහගත විචිකිිච්චා සම්පයුත්ත චිත්තය. දෙවනි එක තමයි උපෙක්කා සහගත උද්දච්ච සම්පයුත්ත චිත්තය කියලා. එතකොට මේකෙෙන් අපේ මතෘකාවට අපේ තේමාවට උදව්වෙන්නේ කොමක්ද මේ උපෙක්කා සහගත විචිචිච්ා සම්පයුත් සිදත තමයි අපි තේරුගන්න. ඇතටම මේක හරි ලස්සන තැනක් අපි අඳුනාගන්න ඕනි අපි සාමාන්‍යයෙන් කියන්නේ උපේක්ෂාව හොඳයි කියලා. සාමාන්‍යයෙන් ඕනිම මනුස්සෙක්කෙන මං උපේක්ෂාව කියන්නේ. මේ සම්මුති ලෝකෙද ඒවල් ගැන කතා කරද්ද. අපි ඒ පැත්තටත් නෑ අපි මේ පැත්තටත් නෑ අපිට එයාගේ වචනය ඕනෙ නෑ. අපිට අහවලාගේ පැත්ත ග්ඩ ඕනෙත් නෑ කියලා අපි මධ්‍යස්ථයි කියනෙක. අපි උපෙක්ෂාසාහගතයි කියනෙ එක මිනිස්සු සමහරලලාටලියත්දාන. ප්‍රශ්නවලත ම ද්‍ය හත් ෙලා සමහරන්ගේ හවන් යා මොක්ද මේක ගැන දරන්න මමඒකට මොකුක් කියන්නෑ. ඒම මිනිස්සු කියනවාන දැන් එතකොට අපි බලන්න ඕනිේ ඒ ගොල්ලොෝ ඇයි එහෙම උපෙක්ෂා සහගත වෙන් ඒගොල්ලො ඇයි මධ්‍යාස්ත වෙන්නේ වතකතියා ගන්න ඒ සාතිශය බහුතරයකගේ මධ්‍යස්ථකම හෙවත් උපේක්ෂා සහගත බව කිය්‍යන්නේ සැකයම තමයි. එකනේ එයාට සැකයි නං මෙයා හොඳයි කියලා එතකොට? ඒ සැකය මතින් එයා කියන මම මධ්‍යස්ථයි. මං උපෙක්ෂාවෙන් බලන්න ඔවධ. ඉළඟට මෙයා නරකද කියලත් එහමම විශ්වාසයක් නැත්තං. හොඳද කියලා විශ්වාසයක් නැත්තං. වගේම නරකද කියලා විශ්වාසයක් නැත්තං. එතකොටත් එන්නන්නේ උපෙක්ෂාව තමයි. හොඳයි කියලා විශ්වාසය නැතිකොටත් නරකයි කියලා විශ්වාසය නැතිකොටත් එන්න හැඟීම තමයි උපෙක්සාාව. හැබැයි මතකතියාගන්න ඕනි මෙක පටලගන්න පා? උපෙක්ෂා කියන වචනය කුසලයක් ලෙසත් යෙදෙනවා අපේ හිතේ. කොයි වගේ තැන්වලද මැත්තාවලට පස්සේ, කරුුණාවලට පස්සේ මුදිතාවලට පස්සේ අපිට හමුවනෝ උපෙක්කා කියල එක. එතකොට මෛත්‍රිය තියන කරුණාවතියන මුදිිතාව තියන කෙනෙකු ගෙහිතේ යෙදෙන උපෙක්ෂාවයි මෝහය තියනෙක් කෙනෙකුගේ මොලේනැති මනුස්සෙකුගේ බුද්ධියනැති මනුස්සේකුගේ. ව්‍යාකූල මනුස්සේකුගේ මනසේ දෙෙන උපේක්ෂාවයි එකක් නෙමෙයි දෙකක්. එකනේ ගෞතම බුදුහාමුදුරුවෝ සහ උතුම් මහරහතුන් වහන්සේලා දරපු උපේක්ෂාව සහ මේ සම්මුතියි විෂයලෝකයේ ජීවත්වෙන අපේ උපේක්ෂාව සම්පූර්ණ වෙනස්. අපි ඇතිකරගත යුතු උපේක්ෂාව නං ඒ මහරහතුන්ලා තුළතිබිච්ච උපේක්ෂාවයි. ප ඇතිකරගත යුතු උපෙක්ෂාවේ පරම තත්ත්වය නම් ඒ උතුම් බුදදුරු ගාාවත පිච්ච උපේක්ෂාව. එවනට අපි උපේක්ෂාවෙන් ඉන්න කියලා කියන අයගේ ජනප්‍රිය එක තමයි ඒගොල්ොක් කිසිමයක් විශ්වාස කරන්න නැති මිනිස්ස කියන එක. කිසිම දෙයක් සම්බන්ධව ගොල්ොන් නිශ්චිත අදහක් නය කියක නිශ්චිත අදහක් නැති මිනිස්සන්ට බේරිලයි තියන පහසු ක්‍රමේතම උපෙක් කියන වචන පාවිච්ච කරනෙ. දැනුමත් ඇත්තඒ ගැන කතා කරන්න උපේක්ෂාවෙන් කටපියන්ඉන්න. රෂයක් ැත්තං වැදිික වැරදි කියන්න ඒගුලො කියෙනා මං උපේක්ෂාවග මං ඕක ගැන කියන්නෑමොකු. මං ඔබට යෝජනා කරනවා උපේක්ෂාව තියන එක සැකයේ එක ප්‍රකාශන විද්‍යක් අද ඔබ තේරු ගන්න කවරුහරි කියනව නං මංහරි උපෙක්ෂාසාහගතයි කියලා ඔය ප්‍රශ්නේදී එකෙන් තේරුන් ගන්න යාගේ එයාගේ අභ්‍යන්තරේ එයාගේ ඇතුලේ අදහස තමයි මට ඕක ගැන අදහසක් කියන්න තරම් විශවාසයක් නැ කියන. යාගේ උපෙක්ෂාව අපි වරද්දා වටහගත යුතු නෑ ඒ බුදරු තුළ තිබිච්ච උපෙක්ෂාව කියලා. එයාගේ උපෙක්ෂාව අපි වරද්දා වටහගත යුතුනෑ ඒ මහරත හන්සේලා තුළ තිබිච්ච පක්ෂාව කියලා. ආර්යන් තුළ ති බිච්ච උපෙක්ෂාව ලෙසඒ අපි වටහගත යුතුනෑ මේ වචන පිළිබඳව වටහ ගැනීම දදි පරිසන්න නූනොත් වචන තුල අප අවබෝධ ය අන්න තුළුවන් වචන තු ල පි ප පුර වච ප ච හො . හොද ද පැත්ව ක පන්න පුළුවන්ග එකකි. හොඳට මහත්වවෙච්ච එකක් හෙන්දා හරිම පරිස්සමින් අපිට ධර්මය උදව් කරනවා මේ තත්ත්වේ වටහගන්න. අද ඔබ වටහගත්තා ගොඩක් දෙනෙක් මං හිතන පලවෙනි වතාවට. සැකය නිසයි මිනිස්සු විශෂය ලෝකෙ දි ගොඩක් කෙලාට උපෙක්ෂා සාගත්ත වෙන්න කියෙන. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා විච්චි කිිච්ඡාව යෙදෙන්නේ උපේක්ෂාව සමගයි කියලා. එතකොට? බුද්ධාගමේ කතාකරපු විචිකිිච්ඡාව නං මතකතියාගන්න සාමාන්‍ය ලෝකයේ මහත්්‍යයාට නෝනා ගැන තියන සැකය ගැනනිෙමේ. නෝනාට මහත්්‍යයා ගැන තියන සැකයත් නෙවෙේ බුදුහඳුරු කතාකර. ඒවා මේ සම්පූරණයෙන්ම සම්මුති ලෝකයේ විද්‍යාත්මක ලෝකයේ ප්‍රශ්න. සම්මුති සත්ත්‍යයනය විද්‍යාව කියල කියන්නේ අපි සම්මුති සත්‍යයට අදාළ ප්‍රශ්න තමයි ඒවා. බුදුහාමුදුරුවෝ විචිකිච්ඡාව ඇයි සාකච්ඡා කළේ. සම්මුතිය සත්‍යයට අදාළ කාරණයක් නෙමෙයි අපි ස්පර්ශ කරන්න උත්සා කරන පරමාර්ත සත්්‍යයට අදාළකාරණයක්. එකඒකන් කියන්නේ සම්මුති සත්ත්‍යය ගැන අපි මෙහිදී අවධාරණය කරන්න නෑකෙල්. හැබි අප ස්සෙල් දැනගණ්ඩඕනේ බදධාගම කතාරන විචිකිච්චාව මොකක්ද. බුදුහාන්තුරුවෝ එහිදී අවධාරණය කරනවා. පරමාර්ථ සත්‍යය වටහාගන්නට වීර්ය කරන්නකූ විසින්. බුද්ධාදී අට තැන පිළිබඳව සැකය දුරුකර ගත යුතුයි. මදන්නවා ලංකාවේ සයට හැත්තනමයක් විටර බෞද්ධ ජනතාවක්කින්වා. ඒ අයගෙන් සාතිශ්‍යය බෞතරයක් අහල තියෙනවා බුද්ධාදී අට තැන පිළිබඳව සැක කියලා හැබැයි ඒ බුද්ධාදී අට තැන මොකක්්ද කිය හවොත් දන්න අය ඉන්නේ අර මේ සීයට හැත්ත නමයනුත් සියට දයක්කිෙතර. ඒදරිනිිහ අට තැන දන්නේනෑ හන තමන් ඇත්තටම බුදුහාමුදුරුවෝ කියපු විදියේ සැකයකින් නිවන් මගට අදාල පරමාර්ත සත්්‍යයට අදාළ කාරණ පිළිබොඳව ඉන්නවද කියන එකවත් මිනිසු දන්නේනෑ. එනිසා හිරු FF එකේ ඔබ මේ දේශනාාවදි අද පළවෙෙනියෙන් ඉගෙන ගන්නවා මොකද බුද්ධාදී අ තැනගැන සැක. මොකක්දේ ඇයි එහමෙකක් බුදු හාමුදුරෝ කියන්න්නේ එක මොකක්ද නිවන් මට යන සම්න්ධ. බුදු හාමුදුරෝ ගැන බුද්ධේ කංකතිී විචිකිිච්චති. බුදුහාදුුරුවෝ ගැන සැකකිරීම විචිකිච්චාකිරීම තමයි පලවනික මොනවද මිනිසුන්ට බුදුහන්දුරුව ගැන යෙන සැක එකක් බුදුරජාණන් වහන්සේගේ දේහවිලාසය ගැන නිසුට ැකඇන්න ොුව. අපි පොඩි කාල ඉඳලම මේ දේශනා වහන පින්වතුන්ලා දහම් පාසලේ දිගෙන ගන්නවා, දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින්මසුවක් අනුවිියංජනවලින් බුදු හාමුදුරුවන්ගේ සිරුර සමන්විිතයි. ඕක කියලා පිස්කෝලෙ ගිල්ල ටික කාලයක් ඉගන ගන්නකොට අපිට ප්‍රශ්නේ නොන්න. අපිට සැකේනවා. බුදුහඳරුවන්ගේ මූයේ දන්තධාතුන් වහන්සේලා හතලි නමතිබුණනද. හතලියහම සමවෙන්න පුළුවන් මොක අපේදත්වය රවිතට ගේී එකක තැන්වලාකලට අරහෙම අරෝට පොල් හිටපුවා ගේනේ ගොඩක්කයිගේ කටවල්ල තුළ දත්ක තියෙනෙ එතකොට ඕුන් සැකයි සමදන්ත පේලියට ලස්සනට සමව පිහිටපු දත්හතලියයක්ක් තියයිද කියල සකයි ගොඩක්කයි ගොඩකට සැකයි. මොකද අපේ මේ පරමාර්ථයට අදාල අරමුණක්වෙච්ච බුදුහාමුදුරුවෝ ගැන තේරුම් ගඩ යනවා සම්මුති ලෝකයේ අපේ තත්ත්ව යන්ට සමකල. අතකතියා ගන්නව නෑ බුදුහා මුදුරුවන්ගේ දේහය තුළ ලක්ෂණතිස් දෙකක් අනෙක් අයට සාධහරණ නැතිඒවා පහළ වෙන්නේ හරියටම කිව්වෝත් අසංකය විශස්සකට පස්සේ අසංකය විස්සක්. අසංකයක් කියලක කියන කොච්චර ගානත්ද. එකයි බිින්දු එකසිය හතළි සතකට. අසංක්‍යයක් කියයට. අසකය ලිව්ෝත් ගානක්්‍යෙදිීට අසංකයක් ලියන්න වෙන්නේ එකයි බිදුු එකසි හතුලි සතන්. එතකට එවැනි අසංඛ්‍ය දාසයක් බුදුභව හිතේතියාගැෙන පෙරම්පිරවා දීපංකර බුදුහාමුදුරුවෝ නියත විවරණ දීපු දවසිදල තවත් එවැනි අසංක්‍ය හතරක් බෝධිසත්‍යයන් වහන්සේ පාරමීපිරවා. අසංක්‍ය හතරකුත් කල්ප ලක්ෂයක්. එතකොට අතිදීර්ඝ කාලයක් එකම අරමුණක් වෙනුවෙන් පරමීපුරපුූ බෝධිසත්‍යයන් වහන්සේ සිද්ධාර්ථ විදියට උපදිද්ධි තමයි මේ වගේ විශේෂ ලක්ෂණ ස්ක් සහිතවූපපුදින් ඇැයි බෝසත් දරුවා පරික්ෂා කරලා ප්‍රාක්්මණයෝ කිව්වා මෙතුමා ස්තිරවම එක්කෝ සක්විති රජවෙනවා එක්කෝ බුදුවෙනවා. කොඩ්‍ය තාපසවතුමා කොන්ඩඥ බමුණන විතරක් කිව්වා නෑ ස්ථරවම බුදු වෙනවා. එතකොට ඒ ලක්ෂණ තිස් දෙකක් සහිතව අසිරිමත් සිරුරක් එක්ක ඉපදුනේ බොධි සතවයෝ බුදු හමුදුරොනිීමම ඒ එක ගොඩක් අහිතන මේ බුදුනාාට පසෙ පහල වෙච්ච එක. නෑ. ඉපප දෙන කොටම ඒ ලක්ෂණ තිබුණ. ඒයි මේ අවසා නාත්ම භාවේ. ඒ අවසා නාත්ම භාවේ බොධිසත්යන් වහන්ේ සියල්ලු දේවල් තීරණය කරලා තමයි. සියලු දේවල් තීරණය කල. එකන උදාානයකිසිරගත් තැන් අපි උපදිනකොට අප අම්ම කෞද කියල අපි තීරණය කරන්න මේ විලති. අපි හමුවේ චම්ම තමයි අපි අම්ම විදියට භාර්ගත්තය. අපි උපදින කාලේ අපේ සාාබිමතයට තෝරගත්තුව එකක් නෙවෙයි අපේ උපදින කාලේ අපි මේ ශ්‍රීලංකාව කියන රටේ උපදිනවායයි කවුරුක් තෝර ගැනීම කළේනෑ. අපි මාතර උපදිනක? අපි පොළොනර්වී උපදිනයක, අපි අනුරද්ධපුරය උපදිනයක, අපි කුරුණෑ ගල උපදිනයක. අපි බදුල උපදිනයක එක අපේ තෝරාගැීමක් නෙමී. අපි එහෙ ඉපදිලා. අපේ දේශය අපේ කාලය අපේ රට අපේ අම්ම අපේ කළල මෙට හම නසකු කල අතිය. එකකු ගොල්ොන්ගේ තෝර ගැනීම නෙ හැබ බදුදහන්ත වන්ගේ කුලේ තොර ගනීම. බෝධි සත්්‍යන්ගේ ශස්ත්‍රියය වන්සේ උපදිනවා කියනෙක තෝරා ගැනීම. එතකොට එවැනි තෝරා ගැනීමට පස්සෙ තමයි. ඒ අසිරිමත් සිරු රක්ෂහිත උපදින්නේ. ඒ සිරුර ඒ දේහ විලාසය ගැන සැකයි නං සැකයි කියන්නේ එහමෙක් කෙනෙක් පහල වනා කියන එක ගැන සැකයි කියන එකයි. අතකති අගන්න සාමාන්‍යය පරමී පුරපු නැති පුද්ගලයෝ වෙච්ච. අරමි අඩු පුද්ගලයෝ වෙච්ච අපිත් එක්ක බෝධිසත්වයන්ගේ සරීරය සසඳන්න බෑ සසඳලා තේරුම්ගණ්ඩ බෑ. බුදුසිරුරේ දේහ විලාසයන් විග්‍රහ කරන්ඩ ගියොත් අපේ සරීරයට සාපේක්ෂව. අපේ තියන සම්මුතිලෝකෙ බහුතරයකට පේන සත්‍යය අනුව මං ඔබට යෝජනා කරනවා එහෙමුණ අපිට බුදුහන්දරුන්ගේ ධර්මයට ඇතුල්ලෙන්න බැර වෙලායනවා විචිචා පදින පටන් ගන්නවා. එනිසා පළවිනික දේහ ගැන සැකනො කිරීම. දෙක තමයි අපිට සැකයක් නොතිබිය යුතු ඥානය ගැන. ශද් අශ්සා ධහරණ ඥාන බුදුරජාණන් වහන්සේට පමණමයියෙන්ුවන තිබනේ. පමණමයි. බුදුහාමුදුරුවෝ බෝධි සත්වයෝ. ඉපදිලා නේ බොහොම ටික කාලෙකදී දම්බ සෙවනේද නේද යම්බුගහක් මුල දම්ඹගහක් යට අපේ ධර්මය තිබෙනවා උන්වහන්සේ ආනාපාන සතිය වඩමින් හිටිය කියලා. ඒහීමක ව්වාම සමාහරු කියන. මොන බොරුද. චර පොඩිලාමෙක් මේ අත දරවා ගහමුල්ල හිට පුළමයා ජම්ඹු ගහක්මුලට වෙලා පුළුවන්ද අනාපානසති වඩන්ඩ සැකරනවා. ඒ හැකිියාව ගැන සැක කරනවා මං ඔබට යෝජනා කරනවා අපේ බොධි සත්්‍යයෝ ගැන සැක කරන. මිනිස්සු අවුරුදුතොනේ බෙක් ඇමරිකාවේ කොම්පියටරයක් ගලෝලා හදනවකිවොත්ේම ආවවෙන්නඩ පුලුවන්ඇමරිකාවෙන්නේ. සැකනෑ. එවැනි අසිරිමත් දරුවෝ උපදින්න පුළුවන් කියන එක අපි තේරුම් ගඩු. එවරිකාවෙත්වෙෙන්න්න පොලවා. ඒඒ ඒ දරවා ඒක ගැන විතරයිඥානේ. රදු තුන ද රුදු තරරිද ්‍රටකන අපිට ඒක ැකනේ. හැබයි අපිට කල්ප අසං්‍ය විස්සකුත් තව කල්පලක්ෂයක් පෙරුම්පුරාගෙනාපු බොධිසත්්‍යයන් වහන්සේ අවුරුදු හතේදි විතර දඹ ගස්සේවනක භාවනා කරකිවම. ඒක ගැන අපිට සැකේනවන? අපිට නිවන්දකිින්ද. ඒ පරමාර්ත සත්‍යය වටහගන්න අවස්ථාවක් කම්බෙන්න්නයි. බුද් ඥානය ගැන අප. බෝසත් ශරීරය ගැනත් බුදු සිරුර ගැනත් සැක තිබීම තමයි පලවෙෙනී සැකය. දෙවනි සැකය තමයි ධර්මය ගැන සැකය. ඒක වේ ධර්මය කියන්නේ නවලෝකෝත්තර ශවීසත් ධර්මය. මොකක්ද නවලෝකෝත්තරකයන්නේ. නවලෝකෝත්තර කියන්නේ මාර්ගහතරයි පල හතරයි. සෝවාන් මාර්ගය සෝවාම් පලේ. ඊළඟට සකෘදාගාමී මාර්ගය සකෘදාගාමී පලේතකොට අටයිනි අටයි උතු වූ නිර්වාණය නමේ. ඒක මයි නවලෝකෝත්තර ස්‍රීසද්ධර්මයකය. තකොට නවලෝකෝත්තර ස්‍රී සද්ධර්මය ගැන කටහරි සැකයක් තියෙනම්. සෝවාන් මග ගැනයි, සෝවාන් පලේ ගැනයි සැකයිනං කවරුක්කත් ඒ පරමාර්ත සත්්‍යය හොයාගෙන යන එකක් නෑ. සෝවාන්වීමදි මේ මේ කාරනාශයවෙන්නේය ඒකට අනුගමනය කරන්නට තිබෙන පිළිවෙලමය කියලා ධර්මයේ විස්තර කරද්දි ඒක ගැන සැකයිනං අප ඒක කරන්නේනෑ.ඒනිසා ධර්මය ගැන. ධර්මය කියන අපේ ගුරුවරයාද. අපිට බුදුහන්දුුරුවෝ නෑ අවුදු දෙදස් පන්සීකත කලින් වන්හන්සේ පිරනිවම් පෑවා. තිරෙනුවම් පාද්ධීඋන්හන්සේ අපිට සඳහන් කලා ඔබ විසින් මාගේ ඇවෑමෙන් ගුරුවරයා කරගත යුත්තේ ධර්මයයි. තකො ධර්මය ගැන සැයි නම් බුදුහන්දුරුවෝ ගැන සක තමයි. බුදුහන්දුරුව ගැ සැකයි නම් ධර්මය ගැන සැක තමයි. ඉළඟට ආර්ය මහාහංගරනය ගැන සැකයි ආයමහ සංගරන කියනේ බදධ්‍ය හාන්දුරුව නෙම අධ්‍යන්ඳුරුවනෙේ. අධිහඳරුව ආර්ය ම ංගරත්නයට අයිති නෑ. මොකද හේතුව තාම මාර්ගඵලලබපු ඒ අස්ටාර්ය පුද්ගල මහා සංගරත්නයට අප තවම අයිති නෑ. අපි සම්මුති මහසංගරත්නය ස්‍රද්ධාවතියනවා. සීලය වර්ධනය කරගණ්ඩ උත්සාහ කරනවා. හැබැයි තාම අපි මාර්ගඵලලාබී උත්තමයෝ නෙමින්. එතකොට ආර්ය මහ සංගරත්නය කියන වචනය පාවිච්චි කරන්නේ මාර්ග පලලාබී උතුමන්ට සම්‍ය හාමුදුරුවරු ගැන සැකකිරීම සහාර්යන් වහන්සලා ගැන සැකකිරීම දෙකක් වතිහදුරුව ගැන සැකහිතෙන්ද පුළුවන්. ඕ ෑම කෙනෙකුට ඒක වැරද්දක් යැයි මමනන් කිසිසේත්ම කියන්නේ නෙ හැබැයි මහරහතන් වහන්සේ ගැන සැකළුත්. ස්ෝවාන් මාර්ගය අනුගමනය කරන්නසා ස්ෝවාන් පලට පතිච්ච කෙනා ගැන සැකළොත්. සකෘදාගාමී මග අනුගමනය කරන්නසා සකෘදාාගාමී පලට පතතිච්ච කෙනා ගැන සකලොත් එතකොට අපි කියයි. ඒ ඒ අය ගැන අපිට සැකයිනං, ඒ තත්ත්වයන්ට පත්වීමට අනුගමනය කරන මාර්ගය පිළිපදින්නා ගැන අපිට සැකයි නම් ි අන් නෑ නිතින්ට. දකොට සගසරණ ගච්චාමි කැන බරෝටනි. එනිසා ඔබ හොඳට ඒ වටහගන්න ඕනි කරණයක් තාම හොඳින් ඔබ තේරුම්ගන්න ඕනනි කරණයක් ආර්යන් වහන්සේලා ගැන, ඒ මහා සගරත්නය ගැන සැකය අපි දුරුකර ගණ්ඩෝනි නිවන්කින්න. ඇ ො කිය ප ර්ත සත්්‍යය අදාදේව. හොද අපේ අතිම ඉලක්කේක නිසා. ඉළඟක තමයි සීලය ගැන සැකකිරීම. සීලය කියලා අපිට ප්‍රතිපදාවක් යෝජනා කලා නිවන් දකිින්ට පුහුණුවෙනව වනම් නිවන් දකිින්ට ඕනි කියලා හිතනව නං ගිහිියෝ පන්සිල් ලකිින් ෝ. අපි භික්‍ෂූන් වහන්සලා විදියට ප්‍රතිමෝක්ෂ සංවර සීලය රකිින් ටඕ. එතකොට අපි දෙගොල්ලටම නිවම් දකිින්ට සිල්ක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ යෝජනා කලා. ඒකට කවුරුහර කල්පනා කරනවනං මේ සිල්රැක්ක කියලා අනිසන්සයක්ත් තියෙනවාද. මේවයින් මොකද්ද ලැබෙන අවබෝධය. මේක කොහොමදස් මේ අවබෝධෙට උදව්වෙන්නේ. ඒම සැකරනවනම්. පන්සිල්රැකර ඉඳල වැඩන්නෑ මම කෙලින්ම භාවනාවට යනවා. භාවනාකරාම ඇති සිල්ලෝනිි නෑ සිල්ගන්න යනවට වඩා මම දිගටම මෙඩිටේෂන් කරනෙක් කෙනෙක්. ඒමකෙන මං ඔබට යෝජනා කරනවා මෙඩිතේෂන් වලත් පලවෙනි පියවර තමයි සීල. තනගාත කරන මනුස්්‍යයාගේ මනසේ කොච්චරලොකු දේශයක් තියෙනවාද. හොරකංකරන මනුස්්‍යයාගේ මනසේ මොනතරන් ලොකු තන්හවක් තියෙනවාද. බොරු කියන මනුස්්‍යයාගේ මනසේ මුලාවක් සහ තන්නාවක් කොච්චරනම් තියෙනවාද. එතකොට සීලය කියන්නේ තදංගබස්සයෙන් කෙලෙස් යටපත් කරන්න තියෙන මාර්ගය. එතකොට බුදුපාණන් වහන්සේ යෝජනා කරනවා. කවුරු හරි සීලය ගැන සැක කරනවනං එයා මේ ආරය මාර්ගේ ගමන් කරනෙක් කෙනෙක් නම ඉල්ංෙක. ඔබන්තේ ංකති විචිච්චති සමහරුන්ට සැකයි අපිට පෙරාත්මයක් තිබනත්. මේ සසර ගැන සැකයි, පෙරාත්මයයක්ත් තිබන කිය සමරුන්ට සකයි ඔය මුදුරල්ලනන් කියනවා තමයි ඒවනට අපි කොහහියින් ඇද. ඔය කිව්වට ඉන්ඩ මැද්ද. මම ගියාත් එෙම සතෙක්වවෙන්න පුළුව අන්ද. දෙියක් වන්න පොළුවන්ම්ද ම ්‍රක්්මයක් වන්න පුළුවන්ද එම සැකරම, පෙර බවයගැන්න. ඒල්ළඟට සමහරුට හබැ පෙ බවය ගැන සැකනෑෝ කොහැරින්ද ලෙන්ඩ් ඇති. ඒම කිව්වට පසු භවය ගැන සැකයි. මරණින් පස්සේ? පදීද ැ්ද. ඔස හතරාපායවල් වල උපදීද. එහෙමේව තියනවද. දිව්‍යලෝක තියනවදද. ඒවයි උපදීද පසු භවය ගැන සැයි. එතකොට සමහරු පුද්න්තේකංකති සමහරු අපරන්තේකංකති. පසු භවේ ගැන සැකයි. අමහරයි නොවඒත් දෙකම සැකයි. ආවද කියලත් සැකයි යනවද කියලත් සැකයි. ආපු තෑනත් පු්බන්ත අපරන්තේකංකති විිච්ිකිිච්ච තිකැන් පෙර බේ ගැයි පසු භවේ ගැනේ දෙකම ගැන සැක සංකරනවනයි ඒක තමයි ඔය දෙවනක. දෙකමෙක් කහවුනාම පෙර සහ පසු බව ගැන සැක අන්තිමස් විචිකිිච්ඡාව තමයි පටිච්ච සමුපාද දම් මේකංකති විච්ිච්චද. පටිච්ච සමුපාදය ගැන සැකකරන එක එකයන්නේ තැන් අපි මේ ඉන්න මැදිරිය තුළ අපිට පේනමා ආලෝකයක්. මේ ආලෝකය පෙනෙන්නේ ඇයි මේ මැදිරිය තුළ අඳුර තියන නිසා. අඳුර නැත්තං ආලෝකය පේනෙනෑ ආලෝකය නැත්තං අඳුර කියල එකක් කර්තවත් වෙන්නේ නෑ. පටිච සම්පාදයක කියන්නේ එක. එක අන්නේ හැම්මත් දයකම තිබෙන්නේ හේතු ප්‍රත්්‍යය සම්බන්ධයක්ය දැන් ඔබ මේ දේශනාව අහද්දි ගෙදරයි ඳං. ඔබට පේනවා ගසන් සුළඟට සෙලවෙනවා. සෙලවෙනවා පේන්නේ ඇයි! සෙලවෙනවා කියල එකක් පවතින්නේ ඇයි! සෙලවෙනවා කියල එකක් පවතින්නේ මේ මොහොත වෙද්දී ඔබ ඉන්න පරිසරේම නොසෙල්වෙන දේවල් ටිකකුත් තියෙන නිසා. අස්මිින් සති ඉදංගෝති. මේ ඇතිකල්ලී මෙයවේ සෙලවෙන දේවල් තියෙන්නෙම සෙලවෙන්න නැති දේවල් තියෙන නිසා. යමක් හේතු කරගෙන යම ප්‍රත්්‍ය කරගෙන තබ යමක් පවතිෙනවා කියන එක තමයි ධර්මයේ පටිච්ච සංපාදය උගන්නන්නේ. තිේ ඒක ගොඩකට සැක එන්න පුළුවක්. මෙන්න මේ කරුණු අට ගැන සැකයට තමයි බුද්ධාදී අට තැන සැකේ කියල කියා. මේක සම්පූර්ණයෙන්ම නිවම් දැකීමට අදාළකාරණය. නිවම් දැකීම කියන්නේ අපේ සාරය. තින් අපි කවුරුත්. හැම තිස්සේම මතකතියා ගණ්ඩෝනි. ඩැන් අපි පැවැත්ම වෙනුවෙන් හටයුතු කරවා කිරු Fම් නාලිකා වි ශ්‍රේවය කරන, මේ මැදිරිපරිශ්්‍රයේ ඉඳල මේ දේශනාවට ඇවුන්කම් දෙන ඔයත්තු හැමයික් කෙනමත්. ඊලඟට නිවෙස්වල ඉඳන් අද මේ වටින උතුම් පොහොය දවසේ උදෑසන හිරුවෆෙම් තුලින් බනාහං ඉන්න ඔය හැමෝමත් පැවැත්ම ගැනහිතනවා. පදිහඳුරුවත් පැවැත්ම ගැනහිතනවා ධර්මදේශකෙක් විදිට පැවැත්ම ගැනහිතරවා. හැබැයිත් මතකතියාගන්නෝඕනිදේ අපි පැවැත්ම වෙනුවෙන් කරන කටයුතු අපේසාරය සීයට සීයක් නැති කරන ඒවා නොවිය යුතුයි. අපි පැවැත්ම වෙනුවෙන් කරන කටයුතු අපේ සාරය සම්පූර්ණයෙන් විනාසකර දමනේව නොවිය යුතු. මේකයා නේ ඉන්ග්‍රීසියෙන් කිවෝත් ඔෆිස ඉන්නවා ජෙන්න්ටල්මන් ඉන්නවා. මහත්්‍යයයි නිලධාරියයි. දැන් ගිහිියෝවෙච්ච ඔබට මහත්තේ ලෙස ඔබේ ඇතුළෙ තියෙනවා සාරයක් ඊළඟට ඔබට නිලධාරියෙක් විදිහයට වැඩ කරන්නත් වවා. දැන් ඔබට තිය අභිියෝගේ තමයි මොකක්ද මහත්. තයා විනාස කරගන්නේ නැතිව ඔෆිසගේ කාර්ය කිරීම මට තියෙන භියෝගය තමයි භික්‍ෂුත්වය නැතිකරගන්නේ නැතුව ධර්මදේශකයාගේ කාර්ය කිරීම. මම උත්සාහ කරන පළවෙනිමදේ ධර්මදේශකයා පවත් අගන්න මංකරන කිසිම වැඩකෙන් හාමුදුුරුකම නැතිකරගන්න නැතුව එන්නක් මොක දන්තිමට මට ඕනි වෙන්නේ ධර්මදේක යැෙම ම අරස කකර තු ික්ෂුත්වේ. ඔබටත් අන්තිමට මඕන වෙන්න මහත්මය ඉන්නව දැත්තුලේ ඔෆිස නිසා මහත්මය විනිස වෙලාද. මෙන්න මෙන්න මෙතැනදදි තමයි මං බට කිය අනෙ පරිසංගන්න කියලා. අපිට අපේ නිවන අපේ පරමාර්ථ සත්‍යයට අදාළ වැඩටික අපි නවත්තලදානව අර කියපු බුද්ධාදී අට තැන ගැන අපිට සැකයිනම්. ඒ සැකය අපි අපේ සාරයෙන් අයින්කල්ල දාන. අපේ පැහත්ම සරහට අපපු ගමන් අපි අපි සැකරන්නගන්න සාරය ගැන. අද නඒ අප ඇලේ ඉන්න අද ොදෙ කෙෙනෙකුත්තින්න නරක කෙනෙකුත්ති න්නා පඇතුලි. තකොත් අපේ පැවැත්ම කියන කාරණය. ඉස්සරහට ආපු ගමන් අපි කරන්නේ අපේ සාරේ ගැන සැකරන බුදුහන්දුරෝ කියන්න පැවැත්ම වෙනුවෙන් සාරය ගැන සැකරන්නපා. ඒම සැකරන්න ගත්ත සාරය ගැන ඔබ සම්පූර්ණ සාරයෙන් අයින් වෙලා යයි. ඒක විශ්සා ලහාානියක්. විශසාා ලහානයක්. මොකද අම්තිමටම අපි. හනස් පහක් ැටක් වෙනකොට. අප පැවැත්ම සාවරවෙලා, හෝ අපිට මතේරි ලයිවරයි. පැවැත්ම කියන එකට සීමාවක් නෑ කියලා. පැවැත්මට අපිට අද ඕනවෙන්නේ පොඩිකාරයකක්. හැබැයි අපි තවරුද්ද දහයකින්. එවැනි කුඩාකාරයකින්, අපේ පැවැත්මට මදි අද්‍යැනන්න පුළුවන්. මේක තමයි මෙහිතියන බයනකම් එතකොට අපි කාර්මාරු කරගැනීම වෙනුවෙන් අපේ එසන්සක අපේ සාරය ඉස කරන්නාද. ම කල්පනා කරන්න ඕනි රපතලමදේ බදුදහා මුදුරුවෝ කියන්නේ පැවැත්ම වෙනුවෙන් සාරය නාස්ටිකර ගන්නපා සාරයෙන් ඔබ අයින් මේ සාරය ගැන සකයින උදාහරණයක් ගත්තොත්න් ඔබ තුමල්ලගේ ඔබතුමියලගේ දරුවේ ජනප්‍රියම ස්කෝලෙකට දාගන්ඩ ඕනය ඒකෙම් පමණය අපිට නම්බුවක් කම්බ වෙන්නේ කියලා කල්පනනා කළොත් ඔබ? ඔබේ සාරයට පිටිං කටයුතු කරයි ඔබ බොරුකයයි හො ඔපැන් හදයි. ඔබ ජාතික පාසලක් අසලමයි ඉපදුනේ කියලා රජයට ඔපපු කරන්ඩ උත්සාහ කරයි. හැබැයි කිලමීටර් තිහක්කිවිත රෑඇත ඉපදිලයිද. ඔබේ තාම කුඩා දරුවවාට ඔබ බොරු ගන්නයි. අවරුතු පහ දරුවට බොරු ගන්න. ඉන්ටවේද කියන්නඩ පුතේ මෙහම කියල හෙමුණොත්ව අටමේලු කවිස්කෝලට අන්ඩපුලුවන් කියලා තාම වැරදිිය ව ගන්නයි. එතකොට? ඊළඟට තමන්ට ඒකෙන් එනවා කිල්ටිෆිලින්න එක. තමන්ත ඒකෙන් එනවා තමන් කරන වැඩ ගැන අ තමන්ගේ අද ඇතුළේ ඉන්න එක්කෙන අහනුව මේ මොනෝද කරන්න. මේ 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 පොඩි දරුවට ඔබ බොරූ ගන්නනවා. එක හරිද. අහනකොට තමංව මේ එලියෙට පේනෙක්කෙනා නිබරදි කරගන්න අපිට හරි අසයි. මේ අපි කරන වැද සාධාරණය කරගන්න පෘතජ්ජනීංව චපිට ආසයි. ඒ අසාභ විසින් ඕ අපි සැක කරවනවා ධර්මය ගැන. අපිම හිතට කියාගන්නා දරුවාගේ යහපතට බොරුවක් කිවට කමන්නෑ පුංචෙවුන්ගේ හොඳට. පුංචෙවුන්ට හොඳක් කරන්නන්නේ අපි මේ හොරු පැන් හැදේ. අපේ අපේ විවාහසාහතික වෙනස් කළේ අපි මේ පොඩිකා හපතටන මතකතියාගන්න ඒ පැවැත්නොවෙනුවෙන් සාරයයිවර කරගන්නක. මන් දන්නවා ඉතා අදෂ කරයි. ඒකනේ මිනිස්සු ගොඩක් මෙතරෙන්නේ. මේ මේ සත්‍යය ඒක්ක ඉස්සරහට යනඒක ගොඩක් දුස් කරයි. ඒත් මං ඔබට යෝජනා කරනවා. ඔබ සාරය ගැන සැකහිතන වනං ඔබට සාරය වෙනුවෙන් කරනානිත් වැඩවලින් පලය හම්බ වෙන්නනෑ පලය හම්ඹ වෙන්නනෑ මේ සාරය ගැන මේ කියපු කරුණු වට තමයි අපේ පරමාර්ත සත්ති ස්පර්ෂ කරන්න අපිට දෞකරා. ඒකට අදාල අරමුණ ජෑග්‍රහණය කරන්න අපිට හම්බ වෙන්න නෑ මේ සාරය ගැන අපිට සැකයිනා. අද අපේ රටහිරවෙලා තිෙන්නේ එතන. සාරයද පැවැත්ව. අරක්කු වලින් සල්ලි හොයනවද නැත්තං ධර්මාණු කූලව සාන විීතින්නවත්. එතන ම ිහිරේ. ඔබට යෝජනා කරනවා අපි වගේ වසර දාස්ගානක්තිස්සේ. යම්කිසි සාරයක් සහිත සංස්කෘතියක ජීවත් එච්, මිනිස්සු පැවැත්ම වෙනුවෙන් ඒ සාරයට අනවශ්‍ය තරන්තුවාල කරන්න හොඳනෑ. ඊට පස්සේ අපි ඔත් පාලනේවෙන්න නෑ කොතනින්හ. අපිව නවතින්නේෙ නෑ කොතනින්හත් අපි අපි කොතනින්ද අපේ ගමන වේග අඩුකරවා. ඒක අර සාරය ගැන සැක නොකර අපි අන්න ඕනිසර ය තමයි පරමාර්ත සත්‍යේතාද. හැබැයි මේ සම්මුති ලෝක ජීවතය ඔබට. කිනෙකා සම්බන්ධව මේ ඔබ වටාතියන දේවල් සම්බම්ධව ඔබට සැකසංකා එනේක වලක්වන්්ඩ කිසිසේත්ම හැකියාවක් නෑ. සම්මුති සත්‍යයයේ පැවැත්ම කියල කියන්නේ සැකය මතම යන එකක්. කුරුල්ලෝ අහසේ පියාම්බනවදිහාබලාගෙන හිටපු රයිට් සහෝදරයෝ. සැකකලා මිනිස් සුන්තත් බැරිද මෙහෙම උඩිින්්ඥන්කි. එඒයා ඒ සැකය? ඒ උපකල්පනේ මතඒ ගොල්ල වැඩකලේ නැත්තන් ගුවන් යාානා නිර්මාණය වෙන නෑ වතුරේ පීනන මාලුවෝදිහා බලාගෙන ගිලෙන්නේ නැතුව. කල්පනාකරපු මිනිස්සු සැකරපු මිනිස්සු අපිටත් බැරිද මෙහෙමේ යන්න කියලා. මිනිස්සූ වසර දාස්ගානකට කලින් සැකලේ නැත්තන් ඔරුපාරු නැව තැනෙන්නේනෑ සම්මුති ලෝකයේ අපිට ජීවත් එෙන්න්න සැක අවශ්‍යයි සැකය නතුව සම්මුති ලෝකේ ජීවත් එන්න බෑ කවරුවරි කියනවා නං සැකය න අම්මුති සත්‍යය තේරුම් ගන්න කියලා මං හිතන්නේ ඒක දෂ් කරයි. සම්මුති ලෝකයේ අපි තව ඉස්සරහට දේවල් තේරුම් ගණඩ ඕනි නංම්. අපිට ඒකට උද්‍යෝග ඇති කරන්නම සැකේ. හැබැයි පරමාර්ත සත්‍යය ගැන සැක කරල්ලා ඒ පුහුණු කරන්න බෑ. මොකදේ ඒක නිශ්චිත වැඩ පිළිවෙලක්. අපිට අඳුන්න ලදීප්පු එකක් පුහුණු වෙලා ඒක ප්‍රතිඵය ලබයි. බැ සම්මුති සතත්්‍යය කියන්නේ ඊට වඩා බොහොම වෙනස් එකක් එකට සම්මුති සත්්‍යය නිවැරදිව තේරුම් ගැනීමට නේ විද්‍යාව කියල කියන්න. සම්මුති සත්‍යේ තියෙන දේවල් නිවැරදිව තේරුම් ගැනීමට අපි කියෙනා එක විද්‍යාත්මකයි. සැන්ස් එක බොහොම තර්කානුකූලයි. නේත ලොජිකලි එක හරි. ඇත්ත හැබැයි මතකතියා ගණ්ඩෝනි සම්මුති සත්ත්‍යේ දී කවුරු හරි කියනව නං එක ගැන සැකකරන්න එපා කියලා එක ටිකක් තර්කානුකූල නොවෙන කරණයක් වෙන. අමාර්ථ සත්්‍යේයට අදාළ සැකතියා ගණ්ඩිපා! හැබැයි සම්මුති සත්තේ දි සම්මුති ලෝකයේ ගනු දෙනුුවලදී අපි ඔබට යෝජනා කරන්නේ මොකක්ද ඔබට අවබෝධ වෙන දේ පමණක් විශ්වාසකරා. අවබෝධ වෙන දේ විශ්වාස කර. විශ්වාස කරනව නං යමක් ඒකයිතින් තෙරුග. අවබෝධ කරගත්තුදේ විශ්වාස කරන්න විශ්වාස කරන දේ තෙරුග. එතකොට ඔබායි ගෙදර මේ ඉන්න අය මං ගැන සැකකරනවාේ. ඒක නමත් අන්න බෑ? ඒතදජනයෝ දෙන්නේෙක් ආසාවල් තියෙන දෙන්නේෙක් එකට ඉන්නකොට හැම තිස්සෙම නිත්තෙක්කෙන ගැන සැකයි. ආසාව තියෙනකන් සැකයි. සමහරවිට ආසාවිවරුණොත් සැක නැති වෙලායයි. ආය සැකර කරනෙ එකක් නෑ. ඔය අපිට පේනවන මේ තරුණ ඇත්තු ගේ විවාහජීවිත බල මුල් සමය යමින් තියෙන්නේ. ඔබ කරන පොඩිදේත් සැකයිදේ. ඒත් තවුරුදුදූ පණහක් විතර ඔබ සහ ඔබේ බිරිඳ. ඔබ සහ ඔබේ සැමියා එකට ජීවත්වනාට පස්සේ. ඔවුන්ට? ඔබ කරන දේවල් සම්බන්ධව සම්පූර්ණයෙන්ම අදහසක්ක. එතකොට ඔබ ගැන හොඳ ශ්‍රද්ධාවක් උපදි. මතකතියාගන්න සම්මුති සම්බන්ධකං ගැන ස්්‍රද්ධාව උපදින්න අඩුම ඉතිං අවුරුදු හතලිියක්කත් ඉන්ඩෝනී කියල තමයි මගේ විශ්වාසේ. නැත්තන් කොහොමද විශ්වාසයක් කදාගන්නේ. ඒකත් සම්මුූතියේ තාම ඉන්න ප්‍රජ්‍යන සත්්‍යයක් ගැන සීට සීයයක් නෙවෙේ මේ ීට හැටක්ඇත්තෑවාක්. විශ්වාසය කදාගන්නඩ සැක නොකරෙඉන්න අවුදු හතලියක් විතරෙකට ජීවත්වයට. හැබයි ඒකාලේ පුරහම ඔබට සිද්ධ වෙනවා අක්ඩව විශ්වාසය බිඳෙන්නේ නැති විශ්වාසයට තුවාල වෙන්නේ නැති ජීවන චර්ියාවක් පෞත්තකා. අරිදුුස්කරයි ඒකෙද මම යෝජනාවක් විදියට ඔබට ඉදිරිපත් කරන්න කැමති. මොකක්ද තාම ඔබ ප්‍රතජ්ජන සත්වයෝ නිසා. තාම ඔබ යම්කිසි සීමාවක ජීවත්වෙන පිරිසක් නිසා මගේ යෝජනාව තමයි. කරන්ඩ බැරි ඒවා කිව්වත් කමක් නෑ ඒක සාමාන්‍ය පෘතජ්ජනීන්ගේ ලෝකයේ එක බේරගන්න පුලන් කරන්න බැරි ඒක් කිව්වාම අපිට කරන්නඩ බැරිවුණේ ඇයි කියල පස්සේ හේතු කියන්න පුලුවන් ඒ හේතු කිව්වම එක නොකරපු එක ගැන ප්‍රශ්නයක් යන්නේ නෑ. ඒත් මම ඔබට යෝජනා කරනවා කියන්න බැරි ඒවක් කරන්න එපා කියන. සම්මුති ලෝකේ සැනසිල්ලි ඉන්දෝනි නම් කරන්න බැරි ඒවක් කිව්වත් කමක් නෑ කියන්න බැරිඒව කරන්නා. ඔබේ අනෙකා සමඟ කතා කරන්න බැරිගේවා. ඇයි ඒ කළේ කියලා විස්තර කරන්න බැරිේව කරන්නේ පජීවිතේ. ඒව කරාම ඔබ ඇහැමත්දාම ඉන්නේ ඔබ ගැන සැකයකින් අදහුවේද. හෙට අහුවේද. මේන කෝල්ලෙකෙන් මේ කහුුවේද. ඉතින් ෆෝ නරන්ගේ වටේ දුවන්වාන කෝල්ලනකොට බැහිතෙනවා පිනිස්සුග තමන් නයවෙලා හදාගත්තුගේ ඇතුළෙේ වැසිකිිලියට යන්නන්නේ පෝර්ණි කතේතියන්. බයයි! සැකයි ඇයි. න්න්න ැියව කරලන ෆෝන්තිියලයන්න්න බෑ කවිසසෙම ඔබත් එක එකට ජීවත්තෙනෙක් එෙන ඉස්සර කතා කරන්න බෑ එන පනිවුඩෝලද මං ඔබට යෝජනා කරනවා ඒටික බේරගණ්ඩු සහ කරන සම්මුති ලෝකයේ අනිකා සැකකරන එක නවත්තන්න බෑ ඒත් අඩුම ඔබගේ ගෘහජීවිතය මහ අසහනෙන් පිරිච්ච එකක් බවට පත්තනක අවම කරගන්න? මං ඔට යෝජනා කරනවා ඔබ අඩුම මම කරන්නේ මගේ කෙදර ටැවිල්ල කියන්න පුළුවන් ඒවා විතරයි කියන තැනටීමද. මං සල්ිහම් කරන්න කරන්නේෙත් මගේ සතුත වෙනුවෙන් කරන්නේත් මගේ නිදහස වෙනුවෙන් කරන්නේෙත් මගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්නේෙත් මාත් එක්ක ජීවත්වෙනයට කියන්න පුළුවන් ඒවා. ලෝකෙටම කියන්න පුළුවන් ඒවා කරන්න පුළුවන්න්නම් විසිිස්ටයි. ඒත් අඩුම ගෙදරටත් එතකොට තමන්ගේගේ ඇතුළලෙහරි අරර සින්දුවක කියන්නේ මගේ නිවන මගේ පැල්පත්තයි කියලා එතන හරි නිවන් දකින්න පුළුවන් වේ. නිවන පැල්පත්තල නෑ නිවන පැල්පත්වල තියන මිනිස්සු මෙචර තදඩි ෙවල් හදා ගන්න දඟලයිත. නමුත්ද ඒක නෙමෙයි මේ කාරණේ. අඩුම තමන් ඉන්න තැන සැනසිල්ලතියාග. තමන් ඉන්න තැන සුවදායිවයින්න. ඒකට නං සැකය අවම කරගන්න සැකේ නැති කරන්න්න බෑපෘතජ්ජන ලෝකේ. සම්මුති ලෝකෙ සැකය මතමයිස්රහටයා. මං ඔබට යෝජනා කරන සැක අවම කරගන්න වැඩ කරන්න. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක්. ඔබට යම්කිසි විනිවිධභාාවයකින් චුක්තව කටයුතු කර වනං ඒ විශ්වාස කරන්න තුවන්. මොකද ඒ එක විශ්වාස කරන්න නැත්තං මං කොච්චර විනිවිධභාවයෙන් වැඩකරත් තමව විශ්වාස කරන්න නෑ කියලා තේරෙන්න ගත්තුොත් දිගටම මතකතියාගන්න ඊට පස්සේ. ඒයා වැරදි වැඩ කරන්න ඉඩ තියෙනවා. නරක වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒ සැක අවම කරගන්න සම්මුති ජීවිතේදී විවාහ බැඳීම්වලදි. ප්‍රේමයේද දූ දඩු දෙමවපිය සම්බන්ධකංවලදි මගේ යෝජනාව නිතර නිතර හමුවෙන්. නිතර නිතර කතා කරන්න ටෙලිෆෝර්න් එකෙන්නෙේ. ඊමල් වලින් නෙමේ. FB එක නෙමේ නිතර නිතර හමුවෙන්.කොද ටෙලිෆෝන් වල කරන්න පුළුවන් බොරු හම්බුනාම කරන්න බ? Fබ එක චට්කරද්දි කියන බොරූ ඒම කියන්න බෑ මූුණ තහම්ුුණනා මිනිස්ු වැඩිපුර ටෙලිෆෝන්වලට Fබ එකටයි කැමති ඇත්ත එක්කෙන හගන්න පුුවන් නිසා නැතුව ඒවා හොන්දර්ම මේ සනිවේතන මෙවලන්හිද නෙවෙයි ඒව ඇතුලේ තමයි අපිව හඟන්න පුළුවන්. අපිට අනිත් එක්කෙනට මේ ආත්මට මුණ බලන් කියන්න බැරිීව කියන්න පුළුවන් ටෙලිෆෝන්වල Fවකි. එකයන්නමං ඔබට යෝජනා කරනවා ඇත්ත අනෙක්කා අඳුනගන්න අඩුම පුටුව කවාඩි වෙලා කතා කර. ර නිරහමුවෙන් බුදුහන්දුරුව දේන කලා නිතර නිතහමුවෙන්. නිතර නිතරසා කච්ඡා කර. සමගෙන් මහමුවෙලා සමගේෙන්ම විසිරිලායා. ඒකට ගෘහජීවිතයේ සැලස්මක් හදා ගන්න අවශ්‍යයි කවරුහට කියනනං අපිට වෙලාවක් නැති නිසා තමයි අපි කෝල් එක දෙන්න කියලා ඒක සම්පූර්ණ බොරුවක්. සම්මුති සම්බන්ධකම් පවත්්‍රගන්න දෙපාර්ශවයෙන්ම ආහාර සැපයිීම අශ්‍යයි. එකන වෙලාබ නෑ කියලා කියනවනංඒ අදහස තමයි සම්බන්ධකම තවදුරටත් ඔබට ඕනි නෑ. අපි ඕන ඒ ට අපි වෙලාවහදනවා මට හිරුව එක ටෙන්ඩෝනිිනම් මම මේ පාන්දරැවිල්ලලා වෙලා හදල දෙන එකකට ඕ නැත්තම්මට ඒව මෙම කියන්න පුුවන් බෑ මහත්ත්‍ය අදෙන් නමරේ ඕනතිහින්ද ඕන වෙලාක්කදන්න පුළවා අද ැරුණන තෙට හදල දෙන්න පුළුවන් පටිත කල දෙන්න පුළුවන් කලින් ඇිල්ල ඕනත්තම් බෑ වෙලාබ නෑ යවයි. එකතමයි ගිහිජීවිතවෙෙන්නේ. එනිසා ඔබ උත්සාහකරන්න. සැකයි අවම කරගන් ත්ස්සාහරන්නකොට සැසිල්ල තිනොකද සැකයක් පස්සෙන් එනකොට හැමැතිස් සමමාර. හැබැයි සැකය අඩුවයි සම ශ්‍රද්ධා තියෙනයකි ඒකයි විවාහයකදි වගේ එක සමය ආගමික විශ්වාස තියනය විවාහ වෙන්නෝනි එක සමානවා නිකා විශ්වාස කරනය එකක් නෙක් දෙන්නෙත් තමයි විවාහ ෙන්න්නවා. එවැනි දෙන්නෙක් විවාහවුනාම ඒ සම ශ්‍රද්ධහවනාම දෙදෙනාටම අවම විශ්වාසයයක් අව කොන්දේ සි ිකක්ගැ එක තාවවත්තියන ක යන්න පුල. එකක් කෙනෙක් දැඩි ශවාස කරදදි අනිත් එක් එෙන සැකරනවනං එක නීරස්ස ජීවිතයක්. සාර්ථකනෑ. මොකද සාර්ථක ජීවිත එකදී මතකතියා ගන්න. ඒක හරියටම කිව්වතිං සරීර දෙකක් තුළ එකම ආත්මයක් ජීවත්වන්නේ එක. එකහැන දෙන්නෙකුට ඉතාම ඉහල විශ්වාසයක් මත පදනංවෙච්ච සම්බන්ධයක් හැදෙනව කියන්නේ ශරීර දෙකක් තුළ එක මආත්මයක් ජීවත්වෙන්න්න පටන් ගැනීම. ඒක මං කිව්වඒ එකයි එක ලොකූ සංවාදවලට පස්සේ. ඒක ඉතාම දියුණු මට්ට මේ සංවාදවල පසෙ ගොඩ නැගෙනක. තිියුණු සම්බන්ධකංවලින් පස තම එවැනි ්‍රදධාවක් එවැනි සැක නැතිකමක් ඔබ තුළ නිර්මාණයවෙන්. ඒක උදාකරගන්න උත්සාහ කරන්න කියලා ඔබට යෝජන කරවා. ති අද දවසේ මේ වටින පොහේ දවසේ උදෑසැන හිරු F නාලිකාපතුලින්. ඔබ හැමෝම සැකය ගැන සම්මුති සත්්‍යය සහ පරමාර්ත සත්්‍යේ. යම් දුරකට විවරණය කරගන්න උත්සාහ කලා. ඔබ හැම කෙනෙක්ම මංහිතන යම් අවබෝධයක් ගත්ත කියලා. අවසාන වසයනුත් කියන්නේ පරමාර්ත සත්ත්‍යය ගැන සැකයිනං ඔබට ඒ පරමාර්ත සත්‍යය ශ්පර්ෂ කරන්න හම්බවෙන එකක් නෑ. සම්මුති සත්‍යය හැමතිස්සේම සැකමතින් ඉස්සරහට යන එකක් හැබැයි පිළිවෙලට විනයක් ඇතුව වැඩකලෝතින් සම්මුති ලෝකය තුළ සැක අවමකරගෙන සැනසිල්ල උදාකරගන්න පුළුවන්. එය තමයි මේ ධර්මසාකච්ඡාාවවෙදී අපි අවධහරණයට ලක් කරපු මූලික කාරණාව බවට පත්තුනේ. ම් සැදහැසිතින් යුක්තව ඔබ හැම කෙනෙක්ම හිරු එFම් නාලිව සමඟ මේ හිමිදිරි පාන්දර එකතු වෙලා ධර්මශ්‍රවනය කරන්ට යෙදනා. දෙවිවරු දහම් ඇහවා. ඒස් ියලූම ධර්මාව බෝධයන්ගෙන් ලැබුණු කුසලය ආනිසන්සේ අපි අනුමෝදනා කරමු පුද්ගලිකව ඔබ නමින් මම නමින් නිය පර්ලෝගය සියලූම ඥාතිමිත්‍රාදීන්ට. සියලූම? අපි වාරක්ෂක කරණ දෙවිදේවතවුන්ට ඒ සියල්ලෝම මේ පින් අනුමෝදන් වේවා නිිදුක්වේවා නිරෝගිවේවා සුපපත්තේවා. අවසාන වස්සේ මේ උතුම් සද්ධර්ම දේශනාවට ඇහුන් කම්දීපු ඔබටත් දෙවිවරුන්ටත් මිය ගෙියලූමනෑයන්ටත් නිර්වාණාව බොහෝදයම සැලසේවා. ආකා සට්ටාජ බුම්මට්හාා දේවා නාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා ශිරංරක් අන්තුසාාසනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා ම හිද්දිිකා ප්ඥන්තං අනු මෝදිත්වා ශිරන්ුරක් කන්තු දේශනං ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පඤ්ඥන්තං අනු මෝදිත්වා චිරන්රක්කම්තු මම්පාරන්තිතිී හැම දෙනටම තුනුරුවංක්ශරණින් සියලු යහපත උදාවේවා. අද ධර්මානු ශාසනය අතුරුගිරිය ආර්ය නිකේතනයේ නිර්මාතෘු ශාස්ත්‍රපති අතිපූජ්ජ මාවරලේ භද්ධ්‍ය ස්වාමන් වහන්සේ ලබන පුන් පහෝදා යළිත් හමුවමු ඔබට තෙරුවන් සරණයි